තක්ක ගෑල්ලා මෙන්නම් පිළිපිනා මේ දකින්න දෙපැත්තටම මෙයා නම් හොඳයි කියලා අදහසක් මුලින් එනවා ඊට පස්සේ මොකද කරන්නේ දැන් හිතේ මෙයා මේ මේක හොඳයි කියලා හිතට එනවා දැන් හැමතිස්සෙම දැන් මේ ගැන හිත හිත ඉන්නෝනේ හැමදාම ওই වෙලාවට කල්පනා කරනවා බල බල ඉඳලා දැන් ඊට පස්සේ කල්පනා කරනවා දැන් මේක හැමදාම හොඳයි කියලා හරියන්නේ නැහැ ඊළඟ මොකද කරන්නේ ඔබම කියන්නකෝ මොකද කරන්නේ ඕක දන්නේ නැති ගන්නෙ ඕක දැන් මේ බන දන්නේ නැහැ වගේ ඉන්නෝ නැහැ ඕක දන්නවා දැන් හොඳයි කියලා හිතපු එකට ඊළඟට මොකද කරන්නේ දැන් නම් හරියන්නේ නැහැ අද නම් කොහොම හරි වෙලාවක් බලලා මොකද කරන්නේ කතා කරන්න පොඩ්ඩක් කතා කරන්න ඕක දැන් හැමදාම මේ හොඳයි හොඳයි කියන්නට හරියන්නේ නැහැ දැන් හොන්න කොහොම හරි කතාත් කළා දැන් දැන් කතාව දිගට යනවා කාලයක් දැන් ඊළඟට මොකද කරන්නේ ඔතන ගෑහැමිට වත් වෙනවා නිකන් හිතන්න ඔතන ගෑහැමිට වත් වෙනවා තව විවරක් එහෙට එනවා ඊළඟට කියනවා දැන් ඉතින් මාසයක් විතර කතා කරගෙන ගියාම දැන් අද නම් අතවත් අල්ලන්න ඕන දැන් කොහොමද ආව ක්‍රමෝපේදේ බලන්න ගත්තා ඉස්සෙල්ලම හිත පාවිච්චි කරලා මේකට සම්බන්ධ වුණා ඊට පස්සේ වචනය පාවිච්චි කරලා තව දුර ගියා ඊට පස්සේ කායක් පාවිච්චි කරා චෝකනේ යන පිළිවෙල දැන් ඉතින් මේක දැන් මේ පොත්වල මේ ඉගෙනගෙන තියෙනවද මේක මේ කොරණේ ගන්න අපි හැමදාම ඉතින් අන්න අර යමක් ලෝකේ හොඳයි කියලා අරගෙන ඒ දේට ලං වෙනවා ඒ දෙයට එකතු වෙන්න කරපු වැඩ පිළිවෙල මේ යම් ඒ හොඳයි කියලා ගත්ත එක නරකයි කියලා ගත්ත එක නෙමෙයි මධ්‍යස්ථකටත් නෙමෙයි හොඳයි කියලා ගත්ත එකට අපි එක්කව වෙන්න එක්කව වෙනවට කියන සං වෙනවා දැන් ඔකත් මේ ආගමක් මේ ඉස්කෝලේ යන අර මේ දාම්පදලන ඕනේ අවුවට සං වෙනවයි කියන්නේ මොකක්ද එකතු වෙනවා දා තොන්දර බලන ආපතල කියන සම්බන්ධ වෙනවා කියන්නේ මොකක්ද දෙන්නේ දෙන්නේ අතර සම්බන්ධයක් ඇතිලා කියන්නේ මොකක්ද ඒ දෙන්න මොකක් වෙලාද ඈත්ලා එක්කව වෙලා එක්කව වෙලාට සං කියන්නේ දැන් ද්‍රව්‍ය ගත්තොත් ජලයයි ලුණුයි මොනව වෙනවද ඒකට සංයෝග වෙනවා සංයෝගයක් හදන්න පුළුවන් සං කියන්නේ නිතරම එකතු කරන අදහසක් අපි ගන්නෙ සිංහල භාෂාවෙන් දැන් රටක නම් හැම පැත්තක්ම එකට එකතු වුණොත් එහෙම ඒක ඒ හැම පැත්තකම එකතුව හොඳ පැත්තට ගියොත් එහෙම එතන අපි කියන වර්ධනයක් ඔක්කොම එකට එකතු වෙලා මේ වර්ධනය වෙන හින්දා ඒකට මොකද කියන්නේ සංවර්ධනය එතකොට තබ්ලා වයලින් ගිටාර රෝමේ ඔක්කොම ශබ්ද ටික ඔක්කොම එකට එකතු කරලා ගහන මොකද්ද සංගීතයක් එතනනම් අපි මේක දැන් මේක ආගමක් වුණොත් මේක ඔක්කොම සංකේතයක පාවිච්චි කරලා තියෙන අපි මේ එකතුවක් වීම තමයි දැන් අපිත් මොකද කරන්නේ අර හොඳයි කියලා ගත්ත එකට දැන් හොඳයි කියලා ගත්තොත් අපි හොඳයි කියලා ගත්තෙන් ඈත් වෙන මේ බලන්න මොකක් වෙනද ඒකට එකතු වෙන්න සංවෙන්න බලන්න සංවෙන්න නිකම් බෑ අපි කාර්යයක් කරනවා කරන කාර්යයට කියන කාර. එහෙනම් සංවෙන්න කරන කාර වලට කියන්නේ මොකද්ද? සංකාරිදී ඔක තේ මහා ගොඩක් ඉගෙන ගන්න දෙයක් නෑ ඔක. එහෙනම් අපි ඕ වචන විතරයි අපි දැනගෙන හිටියේ නැත්තේ. සංකාර කොල්ල දිනනවද? එතකොට ලෝකේ යමක් හොඳයි කියලා ගත්තොත් එහෙනම් නොකරම බැරි දේ මොකද්ද? සංකාර කරන්න. සංකාර කරන්න තුන් වරකින් පියවරව තුනකින් කරනවා. ඉස්සලම මනසින් පටන් ගත්ත හින්දා මනෝ සංකාර ඒක වචනය දක්වා ගිහින්ද වචී සංකාර ඒක කය දක්වා ගියාම කය සංකාර සංකාර වර්ග තුනයි ප්‍රධාන වර්ග. ඉතින් ඔන්න ඕකනේ තියෙන දැන් අපිට මේක එක සැරයක් ඇහුවම ඇතියෝ. දැන් අපි එහෙනම් යම් යමක් ලබා ගන්න ඒක හොඳ නම් ඒක වටිනවා නම් ඒ දේ ලබා ගන්න අපි සංකාර කරන්නේ. නිකන් හම්බෙන්නේ නැලෝ. නිකන් කඩාපත් වෙන නැලෝ කියනවා මං කියන්නේ අපි යමක් ලබා ගන්න නම් සංකාර කරන්නේ. දැන් අපි හිතමු දැන් ඔන්න සංකාර කළා දැන් අපි ඔන්න දැන් ඒ ගැන හිතුවා කතා කළා ක්‍රියා කළා දැන් ඒකෙන් පිට හිතක් යනවද වෙන කොහෙටවත් දැන් එවැනි කාලයක් නැවත හැබැයි මම පරිස්සම් වෙන්න දැන් ඔය හැමෝටම ඕවා කරපු අත්දැකීම් තියෙනවා දැන් මම මේක කියනකොටම දැන් ටග්ගාල මේ හිත කියන්නේ හරිම චපල එකක් ඒක නිසා තමයි චන්දනං චපලං චිත්තං කියුවේ හිත හරි චපලයි අපිව ටග්ගාල අරයි යනවා දැන් මම මේව කියන අතරේ ඔබගේ අත්දැකීමක් තිබුණා නම් ඕ ලෙවල් කාලේ හරි ඉස්කෝලේ යන අතරේ කාර්ය දැන් මොකද වෙන්නේ හිත මොකද වෙන්න ඩක් කරේ දෙන්න. අරන් ගිහලා එතන අල්ලන අල්ලගෙන ඉන්න. දේශනේ මෙහෙ යනවා. ඔබත් ඉන්න හිනාවෙවි. ඔළුවත් වරනවා. හැබැයි හිත කොහෙද තියෙන්නේ? අර අවුරුදු ගානක් විතර අතීතයේ කෑල්ලක් අල්ල ගන්න. උතුමා සාගතය මේ හිත. හොඳට විග්‍රහ කරන්න. ඒකද මං කියන පරිත්තම් වෙන්නේ. ඒකට එතන හිත ගිහිල්ලා මිදුනොත් එතන තීන මිද්ද වෙනවා. තැනක මිදෙනවා. දැන් ඊට පස්සේ මෙහෙ දේශනේ යනවා. එතනින් යන මොකක්වත් මේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. අර ආස්වාදයේ තුල ඉන්නවා දැන් එහෙම දෙයක් අනිවාර්යෙන්ම මෙතනින් ආයෙත් අපි ඔක්කොට වෙනවා වෙන එකනේ මේ ප්‍රශ්නේ වුණොත් මොකක් කරගන්නද ටග්ගල කඩන්න කඩන්න කඩන්නත් පුළුවන් අපිටම
නෑ ඕ මට දැන් ඕක මම ඕක හිතන්නේ නෑ මේ වෙලාව ඕක හිතන්නේ කොහොමද මේක අහගන්න හම්බෙන්නේ තක්ගල හිත කඩා ගන්න එහෙම ධෛර්යයක් තියෙනවා මිනිස්සුන්ට මිනිස්සුන්ට ඒක කරන්න පුළුවන් තමයි තිරසනෙකුට ඒක කරන්න බෑ මිනිස් භවයක ඉන්න කෙනෙකුට ඒක කරන්න හැකියාව තියෙනවා මනුස්සයාම තමයි මේ දේ කරන්නේ ඒකට කඩා ගන්න එක පටස් ගන්න කඩා ගත්තම ආයි ඔබ ඔබගේ මනස නිදහස් වෙනවා නිදහසලා ආයි මේකට ආවු ගන්න එන්නේ එතකොට මොකද දැන් අපි ලෝකේ යමක් හොඳයි කියලා අරගෙන ඒක ලබා ගන්න සංකාර කරන වෙලාවේ කරනකොට අපේ හිත මොකක් වෙනවද හිතේ තත්ත්වය මොකද්ද ඔය වෙලාවේ දැන් ඔබ අත්දැකීමෙන් කියන්න දැන් ඔබ යමකට දැන් බැඳිච්ච කෙනෙක් දැන් සංකාර කරලා බැඳිලා දැන් යමකට හිත බැඳිලා තියෙන්නේ දැන් ඒ කාලේට හිත මොකක් වෙනවද හිත ඒ කාලේ වෙනහකට බැඳින උත්සාහයක් කරනවද නැහැ අරකම තමයි හැම දවසේ දැන් නැගිටලා ඉන්න හැම වැඩි වෙලාවක් අරකම මතක් වෙනවා කන්න ගියත් මතක් වෙනවා නාන්න ගියත් අරකමයි මතක් වෙන්නේ බලන්න එහෙම කාලයක් තිබුණ නැද්ද කියලා ඒකනේ අර සින්දුණක් හැදෙන්නේ සඳ බලන්න බෑ මට ඔබේ මුහුණ මතක් වෙනවා ඉතින් හඳවත් බලන්න බෑ තරු බලන්නත් බෑ අරකම මතක් වෙනවා බලන්න ඒක අපි ලෝකේ හදාගන්න හැටි මේ වටේ ඉතින් සංකල්ප ඒකෙන්දා සංකල්පයක් ඒක ගීත සංකල්පනාව ඒකත් තමයි बलापुर එදන් අර වෙන හිතක් නෙමෙයි අර තිබුණු හිතම පියවර ගානක් ඉතරහට යනවා නිදහසේ තිබුණු හිත බැඳිච්ච හිතක් වඩපත් වෙනවා අන්නේ බැඳිච්ච හිතට ඒ හිත බලාපොරොත්තුෙන් පිරිච්ච හිතක් අන්න ඒකට කියනවා විඤ්ඤාණ එච්චරයි උකට නමක් කියනවා ඔන්න හිත ඔය දැනට ආවම ඒකට කියනවා නම දැන් ගසන නමකි ගස මරු නම වෙන නමකි එහෙම එහෙම එක එක පියවරදී නම් වෙනස් වෙනවා හාල් ඇටේට තැඹුණාම බත් ඇටේ කියනවා එහෙම එහෙම අවස්ථාවන් අනුව නම් වෙනස් වෙනවා ලෝක දේවල් වල ඒ වගේ හිතත් එහෙම වෙනස් වෙවි යන වෙලාවක ඔන්න වගේ බලාපොරොත්තු සංකාර කරපු හිතකින් හැදෙන්නේ විඥානය. ඒ විඥානයක් හැදෙනවා කියන්නේ අලුත් එකක් නෙමෙයි හිතම ඒ හිතපත් වෙන තත්ත්වයට කියන නම. ඒ කියන්නේ ඒ වෙලාවට බැඳිච්ච හිතක් බලාපොරොත්තු සංකප්ප හිතක් ඔන්න නැගෙන. ඒකට කියන විඥානය.